ක්‍රියාත්මක වීමට සුදුසුම කාලයයි. දේව ආත්මයන්න් වහන්සේ පිළිබඳ සඳහන් වන පළමු අවස්ථාව වන මෙය ජලය සමග සමීප සම්බන්ධතාවයකින් යුක්ත වේ. උත්පත්ති පළවන පරිච්ඡේදයේ දෙවන පදය. දෙවියන් වහන්සේගේ ආත්මය ජල මතුයෙහි හැසිරෙමින් සිටිසේක. ජලය වනාහි පීඩා පිළිඹු කරයි. කීතාවලිය 69 වන පරිච්ඡේදයේ පළවන සහ දෙවන පද. දෙවියන් වහන්ස මා ගැලෙව මැනව. මක් නිසාද ජල ධාරා මාගේ ප්‍රාණයතෙක් පැමිණ තිබේ. කැඹුරු ජලයට පැමිණ සිටිමි. බොහෝ විට පිබිදීමක් ආරම්භ වන්නේ අප සැප පහසුවෙන් යුතුව කල්යවන අවස්ථාවක නොව අප කරදර හිරිහැරවලට මැදි වී අපගේ ඇදහිල්ල පරීක්ෂා කරනු ලබන විටය. යසායා 34 වන පරිච්ඡේදයේ 11 වන පදය බලන්න. පාළුව හිස්ව තිබුණාය යන්න මුල් පිටපතෙහි ව්‍යාකූලත්වය හා හිස් බව යන්නද අරුත් ගන්වයි. එසේය ක්‍රියාත්මක වීම ආරම්භ වන්නේ සියල්ල ව්‍යාකූලව හිස්ව තිබෙන විටය. වර්තමාන යුගයේ දස අත විහිදී පැතිරි පවතින ව්‍යාකූලත්වය හිස් බව හා අන්ධකාරය වනාහි උත්පත්ති පළවන පරිච්ඡේදයේ දෙවන පදයෙහි සඳහන් දෑ සිතුවම් කර දක්වන කදිම චිත්‍රයකි. එම නිසා මෙය ශුද්ධාත්මයන්න් වහන්සේ ක්‍රියා කරන පිණිස සුදුසුම හා නියමිත කාලයයි. අපි එය විශ්වාස කරමින් ඒ උදෙසා යාඥා කරමු. දෙවියන් වහන්සේට පෞකාර මිනිසයා හට ලබා දිය හැකි උතුම්ම ආශිර්වාදය ක්‍රිස්තුස් වහන්සේගේ පරිත්‍යාගශීලී පූජාවයි. කෙසේ නමුත් සූර්යා සැඟවී ගොස් හෝරා තුනක ඝන අන්ධකාරයක් පැවති කාලය තුළ මෙම ආශිර්වාදය උපදවන ලදී. එසේම ප්‍රියාතර ශ්‍රාවකය, දෙවිතුමාන්ගේ විශිෂ්ට ආශිර්වාද අප ලැබීමට ප්‍රථම යාඥාවන්ට පිළිතුරු නොදීමෙන් හෝ පිළිතුරු දීමට ප්‍රමාද වීමෙන් ධර්මිෂ්ඨකමේ සූර්යා හෙවත් යේසුස් වහන්සේ අපෙන් සැඟව සිටින බවක් අපට බොහෝ විට දැනෙන්නට පිළිවන. සියල්ල අඳුරුව ව්‍යාකූලව තිබූ අවතියක ශුද්ධාත්මයන්න් වහන්සේ ජල මත හැසිරුණු ලෙස එතුමාන්ට ක්‍රියා කිරීමට සුදුසුම කාලය මෙය බැවින් අපි දිරිවඩමු.